වංචනිකයි ෘජුතයි අනාවරණය කරන්නේ අපේ වගකීම. දෙස්සිදෙස් අපි හැමෝම එස්එල් දේශයයි. අද අප්‍රේල් පළවෙනිදා 2024. අද තමයි ලංකාවේ ඡන්දදායකින්ගේ දිනේ. අප්‍රේල් පළවෙනිදා කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕන මේ දිනේ. අප්‍රේල් පළවෙනිදා. ඡන්දදායකින්ගේ අතිශය වැදගත් බුහුමනට පාත්‍ර වෙන දවස තමයි මේක. හරි. බහිනවා කෙටියෙන් කතාවට. අපිට මතකයි ගෝඨාගේ සමයේ සිද්ධ වුණා සීනිබදු වංචාව. මේ පිළිබඳව ඉතා දීර්ඝ සංවාදයක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙත් ඉන් පරිබාහිරත් සිද්ධ වුණා. හා සිදු කරා විවිධ දේශපාලන පක්ෂ NPP එක ප්‍රමුඛ විශේෂයෙන්. මේ සීනිබදු වංචාවේ 725යි බද්ද. දින කීපයකට අඩු කරා ගැහුවා පට්ට ගැහිල්ල. ගාපු මිනිහෙක් නෑ. හොරකම් කරපු මුදල කීයද කියලා දන්නේ නෑ. හොරා මොකද කියලා දන්නේ නෑ. අන්තිමට හොරා පොලිස් සෙල්ලමෙන්ම අවසන් වුණා. වැරදිකරුවෙකු නොකොට වැරදිකරුවෙකු හසු නොවි. මෙන්න පුතේ දැන් ජාතික වශයෙන් වැදගත් ජනාධිපති වරණයක් එනකොට සූත්‍ර පුංචනක් දැන් ඔන්න සල්ලි ප්‍රශ්න එනවා. සල්ලි කරදර අතමිට සරු වෙන්නට ඕනේ. ජනාධිපතිවරණයක් කරනවා කියලා කියන්නේ සෙල්ලන්නේ. රුපියල් බිලියන ගාණක් මේකට වැය වෙනවා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මොනවා කිව්වත් ඡන්දදායක වෙනුවෙන් වියදම් කළ හැකි උපරිමයේ මෙන්න මෙච්චරයි කියලා ඒවා තම දොයිතුවකට තඹ සත පහකට මායි නොකොට මුන් සල්ලි වියදම් කරනවා කෝටි ප්‍රකෝටි ගණන් මැතිවරණ ජය වෙනුවෙන් මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ජාවාරමුන්ගේ සල්ලි තක්කඩියන්ගේ සල්ලි බාරකාරින්ගේ සල්ලි ඒ සල්ලිත් මේ සල්ලි ගොඩේ තියෙනවා. නිසා මේ ආර්ථික දුෂ්කරතා එනකොට ජාතික මැතිවරණයකදී එක එක තීඳු තීරණ ගන්නවා. තමුන්ගේ මේ කෑෂ් ප්‍රස්ටේෂ දන්න ඡන්දදායකගේ බඩට කන්න දෙන්න කක්කුසි පෝච්චිය බෙදන්න තකරන් ටික දෙන්න බ්ලොග් ගල් ටිකක් දෙන්න සිමෙන්ති කොට ආතාට දෙන්න. අපි කියන්නේ ගනිල්ල මේ හොරු දෙනකොට. හැබැයි ඡන්දෙ නොදී හිටහල් ඒක තමයි අපේ ස්ථාවරේ ස්ටෑන්ඩ් එක. දැන් රටේ මෙන්න මේක ඊළඟ බදු වංචාව දෝ කියලා සැකයක් ඇති වෙනවා. සැකයකින් තොරව ඔප්පු කරන්න සාක්ෂි නැතුව නොවේ. මොකද්ද මේ කියන්න හදන කතාව? කවුද වර්තමාන රජයේ මුදල් ආර්ථික ස්ථායීකරණය හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳව කැබිනට් ඇමතිවරයා? රනිල් වික්‍රමසිංහ. වික්‍රමසිංහ උත්තර පුංචා ජනාධිපති වරණයට ලහිලයි සූදානම් වෙනවා. අපි දුටුව පසුගිය දිනක පුවත්පතක සහ රූපවාහිනී ටෙලිවිෂන් පෙට්ටිවල කියනවා 2024 ඔක්තෝබර් මාසේ මුල් සතියේ සූදානම් වෙන්න. අවුරුදුත් හොඳට කන්න. වෙසක් නරඹන්න. ඔක්තෝබර් මුල් සතියේ සූදානම් වෙන ඡන්දයකට කියලා එයාම කිව්වා. අපි දැක්ක ටෙලිවිෂන් පෙට්ටිවල. කාන්තාව දෙන්නේ 3 දිනක එක විකාශය කරා නාලිකා කාන්තාව කියන්නේ. මොකද්ද මේ කතන්දරේ? දැන් සෑම වර්ෂයකම සිංහල හින්දු අලුත් අවුරුදු වෙනකොට අපි දන්නවා අපේ රට මහජන චීන සමූහ ආණ්ඩුවට සිරිමාල්ඩි බණ්ඩාරනායක මැතිණියගේ සමයේ අපි සහල් අපනයනය කරපු රට. අපි එම හිඟමනේ තිබුණේ නැහැ. හාල්පොත් යුගයක් තිබුණා. පෝලිං යුගයක් තිබුණා. භූමිතෙල් ගඳ ගන්න ඇඳුම් අපි ඇඳා. අපි සම්පකාර පෝලිං වල ලැගපුවෝ පාසය සමේ. නමුත් මහා චීනෙට අපි ලෝකේ විශාලතම ජනගහනයක් ජීවත් වෙන රටට හාල් අපි අපනයනය කරපු ජාතියක් බවට අපි පත් වුණා. දැන් උත්සව සමේ වෙනකොට සාල් හිගයක් ඇති වෙනවා. ලූණු මිල ආස උසට වැඩි. අන්න දැන් ගේමක් පටන් ගත්තා. ඒ මොකද්ද? විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපගේ දේශ මාධ්‍යවේදී එවැගේම නියෝජ්‍ය කර්තෘ සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලසන්ත රුණගේ මේ උපුටා ගත්තේ මේ කොටස්. එතුමාට කතා කරලා බය පක්ෂපාත නැති ඉරිදා අනිත් දප්ුවත් පත අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. මේක එක. මොකද්ද මේ ආයනනික සහල් කිලෝවක් සඳහා බද්ද ඔන්න එනවා වැඩේට. හිමින් හිමින් එන්නේ.
දැන් රටේ ආල්ලිගයක් තියෙනවා ආල්මිල වැඩි මිනිස්සු අමාරුවෙන් දිවි ගැට ගහගන්නේ බතේ දෙන්නේ හරි සුළු වශයෙන් ලිප්ගල් තුන උඩ කුස්සියල දුප්පත් ගම්මානවල අපි ආනවා ඩඩ්ඩි ලැබුදිද හාල් රජවරු හාල් මෝල් හිමියෝ මහින්ද අමරණීරට හාල් මෝල් තියෙනවා මේ මෝල් හිමියන්ට මේ මෝල් කලන්ත නැත්තේ ඇයි කොහොමද මේ ආනයිනික සාල් බද්ද රුපියල් 65යි බද්ද රුපියල් 65යි කිලෝකට ලංකාවේ ගුදමෙන් බානකොට රට ඇතුළට ඇවිල්ලා ආනයන බද්ද ගෙවනකොට රුපියල් 65ක තිබුණු හාල් කිලෝවේ බද්ද රුපියල් 64කින් ඉවත් කරලා අන්න රුපියට ගේනවා බද්ද බද්ද රුපියලයි සීනි බද්ද කීයද ගැහුවා ගෝට 725යි ටොන් ගණනක් ගෙනාවා 25 ඒවා ටොන් ගණනා එතකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මාර්තු මාසේ 25 වෙනිදා 2024 මාර්තු 25 චක්‍රලේඛයක් ඒකේ මොකද්ද තියෙන්නේ ගැසට්ටුවේ අංකේ මේක තියෙනවා රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ ගිහිල්ලා බලන්න 23.77යි ඉරක් ඇල ඉරක් 17 යටතේ මාර්තු 26 දින රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් රුපියල් 65යි හොඳට මතක තියාගන්න හාල් කිලෝ එක ආනයිනික බද්ද රුපියල් 64ක් ඉවත් කරනවා ඒකේ එතකොට හාල් කිලෝකට එන බද්ද 1 රුපියලයි ඒකේ මරු වැඩක් තියෙනවා ඒ මොකද්ද ඒ සාල් බදු සාහනේ හොඳට හොඳට ගණන් හදන්න 2024 මාර්තු 27 සිට අප්‍රේල් 3 වෙනිදා දක්වා 2024 මාර්තු 27 සිට අප්‍රේල් 3 දක්වා නිකන් ගණන් හදන්න අද පළවෙනිදා 27 28 29 30 31 පළවෙනිදා දෙවෙනිදා 3 වෙනිදා දින 7කට තමයි මේ බදු සහනය දෙන්නේ දින 7කට සාල් බදු සහනය දෙන්නේ දින 7කට හැබැයි ඒ චක්‍රලේඛයේම තියෙනවා මෙන්න මෙහෙම කතාවක් එහෙම මොකද්ද එම චක්‍රලේඛයට අනුව වංචාව අනාවරණය වෙන්නේ මෙන්න මෙතනදී පැහැදිලිවම වංචාවක් සිදු වුණා කියලා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන් පැරග්‍රාෆ් එක වාක්‍ය තමයි මෙන්න මේ වාක්‍යය මොකද්ද 2024 ජනවාරි මාසේ 24 වෙනි දිනට පෙර මේ පසුගිය 2024 දින ජනවාරි 24 දිනට පෙර ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ බලපත්‍රය ලබාගෙන ඇති සහල් ආනයන කරුවන්ට වන අතර එම ආනයන කරුවන් ආයි කැල්ල පැහැදිලි කරගන්නකෝ මේ මොකද්ද කියන්නේ කියලා ඒ කියන්නේ 2024 ජනවාරි 24 දිනට පෙර ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති. එහෙනම් එක්කෝ මේව ලංකාවට ගෙනල්ලා ගුදන් වල තියෙනවා. බහාලු තැන් වල තියෙනවා. හැබැයි එළියට අරගෙන නැහැ. බඩු තියෙනවා වරායවල ගුදන් වල. එළියට ගන්න බෑ. ඇයි බද්ද වැඩි. ගහලා විකුණ ගන්න බෑ මේ බද්දට අනු. නිසා කල් මැරීමක් මරලා තිබෙනවා. 2020 අලුතෙන් ගෙන්නන්න බෑ හැට මට ආනයන බලපත්‍රයක් තිබෙනවා කියලා. මේ මගේ මිත්‍ර සාගයට ආනයනික බලපත්‍රයක් ඉම්පෝට් ලයිසන් එකක් තියෙනවා කියලා හාල් හෙට ගේන්න බෑ. ඇයි 2024 ජනවාරි දක්වා දිනට පෙර ආනයන හා අපනයන පාලකවරයාගේ ජෙනරාල්වරයාගේ බලපත්‍රයක් ලබාගෙන ඇති සාල් ආනයන කරුවන්ට වන අතර ඒක ගේන්න පුළුවන් අන්න උන්ට. මේ කියන්නේ සාල් ව්‍යාපාරයේ යෙදෙන පැරණන්නට. පළපුරුදු ජාවාරම් කරුවන්ට. අලුත් හොරුන්ට අත ගහන්න බෑ. අන්න ඔතන තියෙනවා ගජමිතුරු ගැහිල්ල. ඒකට කියන්නේ ගජමිතුරු කල්ලියේ ගැහිල්ල මේක. කාලාන්තරයක් ජාවාරමේ යෙදුණු කාලාන්තරයක් සහ ලානානේ කරපු උන්ට තමයි මේ දෙන්න යන්නේ පාර. ඔන්න ගොඩවැල්ල. මගේ මැතිවරණයක් තොපි ගොඩ දාපල්ලා. තොපිත් ගොඩවැයන්. මාවත් ගොඩ දාපල්ලා.
ඕන අතර මෙන්න මේක හරි වැදගත්. 2024 ජනවාරි 2 සිට 2024 ජනවාරි දක්වා කාල සීමාවට අදාළ වන දිනයක නැව්බාර පත්‍රය. ඕන ඕක හරි වැදගත්. 2024 ජනවාරි 2 සිට 2024 ජනවාරි 24 දින දක්වා කාල සීමාවට අදාළ වන දිනයක නැව්බාර පත්‍රයක් සහිතව සහල්ලානෑනේ කර තිබිය යුතුයි. මොකද්ද මේ නැව්බාර බලපත්‍රය කියලා කියන්නේ? අපි හාල් ගියන්නේ ඕස්ට්‍රේලියාවේ. එක්සත් ජනපදයෙන්. කැනඩාවෙන් අපි ගියන්නේ ඉන්දියාවෙන් පකිස්තානයෙන් වගේ මේ අවට ආසියානු දකුණු ආසියාතික කලාප රටවල් වලින් සහල්ලානෑනේ කරන්නේ. දවස් 4ක ට්‍රිප් එකක් උපරිම. හාල් නැවකට. මාස ගණන් නැව් තියෙන්නේ නැහැ. මාමුදි පාවිපාවි යාල් එක්ක දැනටමත් රටට ආනයනය කර ඇති මුදා නොගෙන කොළඹ වරායේ කන්ටේනර් ලෙස හෝ ගුදම්බාරයේ තිබෙන සහල් තොගයක් පවා මේ බදු සහනයට අයිති කියලා රේගුවේ ප්‍රධාන නිලධාරියෙක් ලසන්ත රුණගේ එක්ක පවසන. හරි, අපි දැන් බලනවා මේ මොකද්ද මේ නැව්බාර බලපත්‍රය කියන්නේ කියලා. මේක මේ දැනුම අවබෝධයේ ප්‍රඥාව වෙනුවෙන් මේ නොදන්න අයට අපි මේ දැනගෙන කියාගෙන කියවලා තමයි ඒ අදාළ මේ මාතෘන්ගෙන් තොරතුරු විමසලා අපිත් ඔබට කියන්නේ. මොකද අපි මේ සබ්ජෙක්ට් එකේ නැහැනේ. නිසා අපි දන්නේ නැහැ. නොදන්න දේ අපි ඉගෙන ගන්නවා. මොකද්ද මේ නැව්බාර බලපත්‍රය කියලා කියන්නේ? දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉන්දියාවෙන් හෝ පකිස්තානයෙන් අපි හාල් ගන්නවා. දැන් ඉන්දියාවේ ඉන්නේ කවුද එක්ස්පෝර්ටර්? අපනයන කරු සහල්. ලංකාවේ ඉන්නේ කවුද ඉම්පෝර්ටර්? ආනයන කරු සහල්. ඕ මොකක් හරි අටමගලයක්. විශේෂයෙන්ම හාල් සඳහා මේ කතා කරන්නේ අපි. නැව්බාර බලපත්‍රයක් කියලා කියන්නේ මේ කියපු අදාළ දිනේදී 2024 සිට 2024 කවද්ද කිව්වේ? ජනවාරි 2 සිට 2024 ජනවාරි 24 දින දක්වා කාල සීමාවට අදාළව. හරි. දැනට තියෙන චක්‍රයකට 90. එහෙ ඉන්න අපනයනකරු මේක එහෙ නැවට බාර දීලා එහෙ ගුදමේ තිබුණත් මුම්බායි. අන්න ඒක බාර ගන්න කොළඹ වරාය ප්‍රතික්ෂේප නොකොට කොළඹ වරාය බාර ගන්න නැව් බාර බලපත්‍රයේ ප්‍රමාණ ලංකාවට ගෙනල්ල බෑවත් එක බාර ගන්නවා. එහෙ නැවට බාර දුන්නා. ඒක නැලම් කොළඹට ගේන්න. හා එහෙ ගුදමේ තිබෙන තාක්කලු ඒක වලන්දු මරු. ඔන්න ජාවාරමේ ස්වභාවය දැන් එළියට පැන්නා. දින 7යි මුළු කේස් එකටම යන්නේ. දින 7යි. එක්කෝ කොළඹ වරායේ ගුදම් තුල තියෙන්න පුළුවන්. නැත්තම් මුම්බායි ගුදම් වල මේවා තියෙන්න පුළුවන්. මේ කොහේ තිබුණත් මේ දින 7 ඇතුළත ක්ලියර් කරනවා රුපියලයි සාල් බද්ද 1 කිලෝයකට. අන්න සල්ලි හොන ක්‍රමය. හරි, දැන් කතාව පැහැදිලි. හරි, කෙටියෙන් කිව්වා ගහන්න දෙවෙන සූදානම සහ මේ වෙනකොටත් දැන් ගහන ගැහිලි. අද පළවෙනිද. තව දවස් දෙකක් තියෙනවා ගහන්න. දෙවෙනිද තුන්වෙනිද මධ්‍යම රාත්‍රී 12ට මේක අවසන්. බදු සාහනේ රුපියලයි. නකො මේ වැඩේ හරිද? කෝ අර මෝල් කලන්ත හැදිච්ච මෝල් හිමියෝ ටික ඇයි නිහඬ? අපි තාම හොයනවා කවුද මේ ආනයන කරුව ලංකාවේ ඉන්නේ? කවුද මේ පොරවල් ටික? කවුද මේ බදු පකීර්ලා ටික? කවුද මේ කෙලි හාල් වලට තොරතුරු ලද සැනින් අපි ඔබ වෙත ගෙන එනවා? නම ගම කොම්පැනි නංගන් ටික ඌවි ගෙවල් දොරවල් කොහෙද කියලා දන්නව නම් ඒවත් අපි කියනවා. ගම්පලා දිස්ත්‍රික්ක මට්ටමින් කියනවා. ඇයි ඒව අනාවරණය කරන්නට ඕනේ? මෙහෙම ගසාකාපු රටක්, මෙහෙම ගසාකන් ඉඩ හැරපු රටක්, මෙහෙම ආයාලේ යන්න ඉඩ දීපු රටක් මේ තුන් ලෝකෙවත් ඇතුවේ. උත්සව සමයේ මේ අපේ බඩගින්න ගැන හිතලා, උත්සව සමයේ මුන්ට කන්න දෙන්න ඕන කියලා හිතලා, බිත්තර හිගේකුත් එනවලු අවුරුදු සමයට, ඒවා ඒවා හිඟ හදනවා. ඩඩ්ලියෙන් ඇහුවාම කියනවා නෑ ඕන තරම් හාල්ති. හා රජුරුව
ඩඩ්ලි මොකද කියන්නේ කියලා තමයි ඩඩ්ලි කියන්නේ. ඔයා දන්නවද මේ හුඟට පාටේ? බදු සහනේ. කිලෝවට රුපියල් 65යි 64ක් ඉවත් කරා, අයින් කරා, අත්හැරියා. රුපියලක බද්දක් ගහලා තමයි මේ හාල්ට් එක රටට රට ඇතුළට ගේන්න හදන්නේ සැලසුම. දැන් ඉම්ප්ලිමන්ට් වෙනවා. ක්‍රියාත්මක වෙනවා. දවස් 7යි. මේ සහනේ තියෙන දවස් 7යි. අය ඉතුරු දවස් ටිකේ උන් බත් කන්න ඕනේ නැද්ද? තොපි ශාන්තිලාගෙන් පැලෙනකොට බඩක් බඩකට පිරෙන්න කනකොට හිල්ටන් එකෙන් කනකොට කිංස්බරි එකෙන් කනකොට ඈ උන්ට හොඳයි කන්න. අපි කියන්නේ තුන් වලට බත් කන එක හොඳයි කියලා. වෛද්‍ය මතය අනුව. අනිත් එක වැදගත්ම කාරණාවක් අපි මේක මුලින් සඳහන් කරා. ඔබට නැවතත් එක කියනවා මතක තබා ගැනීම මේ අවස්ථාවේ මත හොඳට මතක තියාගන්න. ජනවාරි 2024 සිට 2024 ජනවාරි 24 දින දක්වා කාල සීමාවට අදාළව වන දිනයක නැව් බාර බලපත්‍රයක් මේ අතීතයට බලපා. අතීතයට මුන් මේක දාලා තියෙන්නේ. ඇයි 2024 ජනවාරි මාසේ දෙවෙනිදා ඉන්දියාවේ ගුදමට බාර දුන්නා නම් අන්න ඒකත් ගේන්න පුළුවන්. මහමග දැන් සේලින් වෙන නැවක තියෙන හාල් ටිකක් ගේන්න පුළුවන්. මාමුදේ තියෙන නැවේ හාල් ටිකක්. ඒ ටිකත් බාන්න. අර නැව් බාර බලපත්‍රයට අනුව. නිකුත් කරපු ඉන්දියාව හෝ පකිස්තානය. එනිසා ගැසට් එකේ අංකේ මතක තියන්න 23යි 77යි ඇලයිරක් 17. රනිල් හැම්බෙට දැන කහන්න මොකද්ද සර් මේ කරපු වැඩේ තේරුම? එකෙක් නෑ කොන්දක් තියෙන එක කහන්න මූණට. දින 7කට විතරක් ඇද්ද? දින 7ක් මිනිස්සු බත් කාපුවම ඇද්ද? වේලක් කර ජාතිය. දරුවන්ට බතයි දෙන්න දින 7ක් ඇද්ද? දරුවෝ බත් ටිකක් කාපුවම තොපේ දරුවෝ විතරද බඩකට පුක පැලෙන්න කන්න ඕනේ? අනිත් දරුවෝ කන්න ඕනේ නැද්ද? උඹලගේ මාව උඹලගේ ජාවාරංකාරයෝ උඹලගේ හොරු උඹලගේ තක්කඩි උඹලගේ මජර දේශපාලකයෝ දරුපවුල්කාරයෝ උන්ගේ දරුවෝ විතරද දරුවෝ? ඇයි මේ රටේ දරුවෝ නෙමෙයිද කියන ප්‍රශ්නෙත් අපි සූත්‍ර පුරුජයෙන් අහනවා. යට කොච්චර මැතිවරණය වෙනුවෙන් වියදම් කරන්න සල්ලි කැසිල්ලක් තිබුණත් මේක ගැහිල්ලක් නෙමෙයි නම් ඔප්පු කරන්න ඕන අභියෝගයක්. නෑ ඔක වෙන්නේ ඔහොම නෙමෙයි මේමයි වෙන්නේ. මුම්බයිලු කතාවක් තියෙනවා අපි ඒක ගණන් මිනුම් කියන්නේ නැහැ. ඒකේ බද්ද ගැන හරිය නිශ්චිත තොරතුරක් නොදන්න නිසා ඒකේ තියෙනවා අප්‍රේල් 30 වෙනකම් බදු සාමය. මුම්බයිලු සඳහා. අපි මුම්බයිලු ගේන්නේ ඉන්දියාවේ නිසා පකිස්තානෙ. කියා ගන්න විදියක් නැහැ බදු සාමයේ තොරතුරු නැ අනාගතයේදී හම්බුනොත් අපි කියනවා. කත් කියන්න තව වැඩගත් ප්‍රවෘත්තියකින් අපි කතාව නිමා කරනවා. බය පක්ෂපාත නැති අනිත් දපුවත් අතේ හැරලෝ ෂෝ කාටිකල් එකක් තියෙනවා. මේ රට දැනගන්නට ඕනේ. වැඩකට නැති කසිකබල් කුණු 2.50යි තුට්ටු දෙකේ පත්තර කඩමාළු බලන මේ රටේ සමුද්ධිමත් ජන කණ්ඩායම බිහි කරන්නට ඕන නම් ඒ කඳුර ශක්තිමත් කරන්නට ඕන නම් ඒ දෑත් දෙපා ශක්තිමත් කරන්නට ඕන නම් දේශපාලනික සවිඥතාව සවිඥාණය ඇති කරන්නට අවශ්‍ය නම් මේ රටේ පුරවැසියෝ දැනගත යුතු සරල සාමාන්‍ය නීතියට එකඟව ඔවුන් දැනගත යුතු කරුණු කාරණා ටිකක් තිබෙනවා. නමුත් නොදන්නේ මේවා තමයි. අනිත් හැම මාස බාල්දුවක්ම ලියනවා පත්‍රකාරයෝ. මාධ්‍යවේදීන්ියයි කියා ගන්න. හොරි කඩේ. අනිත් ඔක ඇයි හැම තැනටම ඩීල්? හැම තැනම ජැක් එක. හැම තැනම ප්ලග් එක. තමන්ගේ මාහායක එක එකගේ පේරෝල් වල ඉන්නේ. එක එකගේ මාසකර වැටුපට උන්ගේ යාන වාහන වලට උන්ගේ ඉන්ධන වලට උන්ගේ වරදාන වලට ලියන අප්පුලට මේ කියන්නේ ලියපල්ල පුළුවන් නම් මෙන්න මේ ලියවිලි. මේ විදිහට මොකද්ද? ඉඳුර බණ්ඩාරම සඳහන් කරන්නේ මරු මාර්තු 23 දින සහිතව. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානිය සම්බන්ධයෙන්. කවුද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානිය? ආසියාවේ ලොකුම ගාල සාගල රත්නායක. ආසියාවේ ලොකුම ගාල තියෙන්න පුළුවන්. මොකද බැරි?
මහා මුදේ තියෙනවා, ආවාට තිබෙනවා, ගල්පර තිබෙනවා. ඒ හොඳයි, සබා සෞන්දර්යයට ලස්සනයි. නරක නෑ, ආසය ලොකුම ගල සාගල. එතකොට රාජ්‍ය සේවයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු කවුද? රජයේ සේවකයෙකු ලෙස සැලකෙන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක ජාතික පක්ෂ වේදිකාවේ කුලියක් පිටිය රැලි අමතනවා. අන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41-3 ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිලධාරියෙකු ලෙස සැලකෙන බවත්, එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් වන බවත් හා රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිලධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැතිකම ප්‍රශ්න කරනවා. පුළුවන් ද සක්‍රීය සේවයේ ඉන්නකොට රාජ්‍ය සේවකයෙකුට දේශපාලන රැලි අමතන්න? උන්ට පුළුවන්. ඇයි මාවු සාමාන්‍ය රජයේ සේවකේ ඒජීඒ මහත්තේ එම නැත්නම් උපදිසාපති කෙනෙක් කිව්වොත් වඩා පහසුයි, දන්නවා, තේරුම් ගන්න පුළුවන්. විදුහල්පතිවරයෙකුට පුළුවන් සක්‍රීය දේශපාලන වේදිකාවට නගලා ඡන්ද අපේක්ෂකයව ළඟ තියාගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයව දකුණු පසින් හෝ වම් පසින් අසුන් පනවල තියෙද්දි හෝ නොතිබෙද්දි ඡන්ද අපේක්ෂකයා ඉන්නකොට, විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ඉන්නකොට කොහොමද යකෝ කතා පවත්වන්නේ රැලියක? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා රජයේ සේවකයා වන කාර්ය මණ්ඩල ප්‍රධානියා ජනාධිපතිවරයාගේ. අනිත් එක පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදීගති වෙන සමයක නොතිබ්බත් පළාත් පාලන මැතිවරණය සල්ලි නැහැ කියේ. හොඳට මතක තියාගන්න, මැතිවරණයක් කෝල් කරලා හමාරයි, කෝල් කරලා හමාරයි විතරක් නෙමෙයි නාම යෝජන බාරන් හමාරයි. හතර මායිමේ නගින්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 වරන් ඇතුළු 3 වගන්තිය ප්‍රකාරව නැග්ග ආසියායි ලොකුම ගල. මෙහෙමත් කියනවා, එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කරන ජනාධිපති රණදීප් වික්‍රමසිංහ එමරැලියාව තමයි රජයේ අශ්වසුම සානාධාරයේ දෙගුණකින් වැඩි කර ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නයි. ලබා දෙයි. ඒද රාජ්‍ය මුදල් ලබභාවිතා කිරීමක් බව එම පැමිණිලේ සඳහන් වේ. එම පොරොන්දු දෙන්න පුළුවන්ද? ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියන් රැලිය අමතන්න පුළුවන්ද? අපි යමු කොන ප්‍රශ්න ටික ඕක. එහෙනම් ප්‍රධාන කාරණා දෙකකින් කතාව නිමා කරනවා. මේ ගමන මෙහෙම යන්න බෑ. මෙහෙම ගමන් ගියා ඇති. අවුරුදු 60-70 වත්තිස්සේ මේ කාලකන්ණි ගමන යනවා. උත්සව සමයක් කෙනකොට මොනවා හරෝ මොකක් හෝ වටනගලයක් දෙනවා. බඩට කාපන් ඇඟට ඇඳපන් කියලා. තවම හරි හැමම් බෙහෙත් ටික නෑ ඉස්පිරිතාලවල් වල. කේරිල ගසා කාලාන්න අපත් නෑ. හිරේ මේ මුණු හිරේ ඉන්න ඕන උන්. අද එළියේ ඉන්නේ. සීනිවලින් ගහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් කියලා කිව්වොත් මුන් ගානවා තමයි. මොකක් හරි ක්‍රමයක් හදා ගන්නවා. මොකක් හරි ලොකු හෝල් එකක් ලොකු හිලකින් මුම් ඔළුව දාලා අතපය දාලා ඇඟ දාලා කොහොම හරි මේ සිදුරෙන් මුන් එළිය බලනවා. එළිය බලන්නේ අපේ ඔබේ බඩ ගැන හිතලා නෙමෙයි, අපේ ඔබේ අසනීපකට ලෙඩකදි දුකකදි ලැබෙන ලබා ගත යුතු බෙහෙත් තියෙත් ගැන හිතලා නෙමෙයි. උන්ගේ ඡන්ද මගඩිය ඡන්ද මංකොල්ල වෙනුවෙන් තමයි මේ පොරොන්දු දෙන්නේ. පොරොන්දු ප්‍රකාරව මේ පොරොන්දු ඉටු කරමින් නින්නේ කියන කාරණාව සිහිපත් කරමින් මේ වාද්‍යකීම් ලෙස අරගෙන මේ ගාපු ගැහිලි යන සීයෙන් කල්පනාවෙන් අද අප්‍රේ පළවෙන්ද ඡන්දදායකයාගේ දිනේ කියලා කිව්වේ ඒකයි. නිසා ප්‍රඥාව පහළ වෙලා මේ ආවලන් අසමජ්ජාති වනචර දේශපාලන ක්‍රමය අවසන් කරන තිත තැබීමේ යෝධ හයිය සහිත ඍජු තුනටියක් කොන්දක් සහිත පුරවැසියෝ පිරිසක් ඊළඟ ලැබෙන ජනාධිපතිවරණයේදී පෝලිං ගැහිලා මේ අමනරැල්ල ගෙදර යවන ඓතිහාසික දිනය උදා කරමු. නැවත හමු වෙමු. සුබ දවසක්.